सलसन जन रावये जन सित सलसन जन रावये। අයිබුවන් සුබ දවසක් ඔබට අදත් අපි ජනරාවෙන් ඔබ මුණ ගැසෙන්නේ මේ හොරාවකට ආසන්න කාලය ඔබ දන්නවා ජනරාවේ වෙන්වන්නේ රටේ විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන ආයතන වෙනුවෙන් එය රාජ්‍ය ආයතනයක් වෙන්නත් පුළුවන් නැත්නම් රාජ්‍ය අනුබද්ධිත සංස්ථාවක් හෝ ඒ ආශ්‍රිත ආයතනයක් වන්නත් පුළුවන් කොහොම නමුත් ජනතාවට වග කියන ඒ වෙනුවෙන් වැඩ කටයුතු කරන ආයතනයන්හි කාර්යභාරය පිළිබඳව සාකච්ඡා කරන්නේ අද අපි ආරාධනා කළා ජනරාවයට අලුත් ආයතනයකට නැත්නම් අලුතෙන්ම පිහිටුව ආයතනයකට නමුත් අපේ නාමයත් එක්ක ශ්‍රී ලංකී නාමයත් එක්ක බැඳී පවතින ක්ෂේත්‍රයක් නියෝජනය කරන ආයතනයක් කුළුබඩු කිව්වහම ලංකාවේ ඉතිහාසත් එක්ක බොහෝම තදින් ගැලපෙනවා නැත්නම් කුළුබඩු පිළිබඳ කතා කරද්දී ලංකාවේ නාමයේ ජාත්‍යන්තරයට ගිහින් තිනෝ ඉතින් දේශීය කුළුබඩු අවශ්‍යතාවය සහ දේශීය කුළුබඩු නිෂ්පාදනය එය අපනයනය කිරීම සහ ඊට ලැබෙන වෙළඳපොළ වටිනාකම මේ සියල්ල පිළිබඳව හොයා බලන්න බලාපොරොත්තු වෙන්නේ අප ආරාධනා කළා කුළුබඩු හා ඒ ආශ්‍රිත නිෂ්පාදන අලෙවි මණ්ඩලයේ සභාපතිනියට කුමුදුනි ගුණසේකර මහත්මියට ආයිබන් පුතුමියට ආයිබන් කුමුදුනි මහත්මිය අලුත් ආයතනයක් හැබැයි කුළුබඩු කිව්වහම අපිට අනන්‍යයි කුළුබඩු නිසාම කීප වතාවක්ම අපි අමාරු වෙටුචි රටක් විවිධ තර්ජනාව නැතිනම් අපිට විදේශ ආක්‍රමණෙල්ලුනේ කුළුබඩු හොයාගෙන ආපු පිට රටේ විවිධ විදේශිකයන් නිසා නමුත් වර්තමානයේ අපේ විනිමයට නැතිනම් අපේ මේ ඩොලර් හිඟයටත් හොඳ ශක්තියක් දෙන්නට පුළුවන් ආයතනයක් ආයතන විශ්වපතේ ගැන ආයතනයේ වැඩි ඉතිහාසිකුත් නැහැනේ අපි ටිකක් කතා කරමු සභාපතිතුමිය ඔව් ඇත්තටම ඒ කතා කරන්න ඉස්සෙල්ලා ස්තුති සෞම්‍ය ගුවන්විදුලි සංස්ථාවට කාර්ය මණ්ඩලයට අපේ ආයතනයට ආරාධනා කරාට ඒකම කියන්න ඕනේ මේක අහන් ඉන්න ඔබ අපේ ආයතනය ගැන දැනගන්න අපේ ආයතනයේ ඉතිහාසය දැනගන්න මේක කුළුබඩු අලෙවි මණ්ඩලය මගේවත් කාර්ය මණ්ඩලයේවත් ආයතනය නෙමෙයි ආදරණීය ඔබේ මේ රටේ තියෙන සම්පතක් ඒක නිසා මුලින්ම ආරාධනා කරනවා සියලු දෙනාටම අපිත් එක්ක අත්වල බැඳ ගන්න කියලා කළ යුතු කළ හැකි දෙයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඒ සියල්ලම කරන්නට අපි සූදානම්ින් ඉන්නවා ඒක කියන්න ඕනේ ඔය ඇහුවේ සෞම්‍ය ආයතන ඉතිහාසය සෞම්‍ය අපේ ආයතනයේ ව්‍යවස්ථාව හැදිලා තියෙන්නේ අවුරුදු 40කට එහා ඔයාට පුදුම හිතෙයි අවුරුදු 40කට එහා හැබැයි සෞම්‍ය ක්‍රියාත්මක වෙලා නැහැ. ඒ කියන්නේ කුළුබඩු ගැන කියද්දි අපේ රටට කියන්නේ කුළුබඩු දිවයින කියලා. 1855 විදේශිකයන් ආක්‍රමණය වුණේ කුළුබඩු හින්දා. හැබැයි කුමද්ද මන්ද හේතුව සෞම්‍ය ආයතනය ස්ථාපිත වෙලා නැහැ. රාජ අනිත් එක කුළුබඩු තියෙන ලෝකයේ ඕනෑම රටක කුළුබඩු වලට ආයතනයක් තිබුණා. විශේෂයෙන් ඉන්දියාව පකිස්තානය මේ හැම රටවල් වලටම තිබුණා හැබැයි අපේ රටේ තිබිලා නැහැ ඔය ඉන්න කාලය තුලදී 20 1900 මේ 20යි 20 මට පත්වීම හම්බුණා මේ අලෙවි මණ්ඩලේ බාර ගන්න කියලා ඇත්තටම එනකොට කාර්ය මණ්ඩලේ හිටියේ නැහැ නමුත් රටේ තිබුණ අවශ්‍යතාවය දැනිලා මේ ආයතනය ස්ථාපිත කරන්න කියලා ඊට පස්සේ කැබිනට් පේපර් දාලා එහෙම කළා ආයතනය ස්ථාපිත කරා මම වැටුනේ රාජ්‍ය අපනයන අමාත්‍යංශයට ජානක වක්කුඹුර ඇමතුමා හිටපු ලේකම් තුමියන්ලා ලේකම් වරුන් සියල්ල දැඩි උත්සාහයක් දැරුවා දරලා ආයතනය ස්ථාපිත කරා ස්ථාපිත කරන අතරතුර තමයි සෞම්‍ය මේ ස්ථාපිත කරනකොට තවත් එකක් කියන්න ඕනේ සෞම්‍ය කඩදාසි කොළ විතරයි අපේ රටේ පැලවෙන්නේ නැත්තේ. හැබැයි ඒ අපේ රටේ පැලවෙන හැම දෙයක්ම අපි ගේනවා පිට රටින්. මිරිස් කරල පවා ගේනවා. දුරු වැටේ පවා ගේනවා. නේද? අපේ රටේ තියෙද්දි මෙච්චර වගා කරන්න පුළුවන් පරිසරයක් තියෙනවා. නිෂ්පාදන ලෝකේ කොහෙවත් අපේ වට ගහන නිෂ්පාදන නැහැ. හැබැයි මිනිස්සු ඉල්ලනවා පිට රටින් ගේන්න. මෙන්න මේක තමයි අවාසනාව. අපි ඉපදුණු රට ගැන හිතන්නේ නැති එක. මේක ගැන අවබෝධයක් ලබා ගත්තා. එහෙම තමයි අපි පටන් ගත්තේ. ওই කාලේ තමයි මතකද ඇඹිලි පිටියේ මිනිස්සු ගම්මිරිස් විකුණ ගන්න බැලුව පාට බැස්සා. නේද? එතකොට කියන්න ඕන මේක
මොකද නොකියුවොත් හිම එක අසාධාරණයක් වෙනවා අර ගම සමග පිරිසඳරහක් වැඩසටහනයි ජනාධිපතිතුමා ගිහින් තිබුණා මීමුරේට සුන්දර ගමක් හරි දුෂ්කරයි සුන් ඒකට ගිහිල්ලා ඒ අය කිව්වේ ගම්මිරිස් තියනවා ගන්න විදියක් නැහැ සර් අපිට ජීවත් වෙන්න විදියක් නැහැ කියලා පහුවෙන්ද අපි කුළුබඩු වල විමන්ලියේ වැඩ පටන් ගත්ත එතනින් දැනට ගිය අගෝස්තු 16ට අපි හරියටම වසරක් වුණා ක්‍රියාකාරී වැඩසටහන් වලට එළඹිලා ඔහොම තමයි අපි පටන් ගත්තේ හොඳයි දැන් එහෙම පටන් අරගෙන දැන් සක්‍රීය දායකත්වයක් දක්වන කුළුබඩු හා ආශ්‍රිත නිෂ්පාදන අලෙවි මණ්ඩලය පිළිබඳව අද අපි තොරතුරු ඔබට සමීප කරනවා ජනරාවෙන් අපේ දුරකථන මාර්ග දෙක ඔබ වෙනුවෙන් විවෘතයි 0112268214 ඒ වගේම 0112268428 ඔබට සුපුරුදු දුරකථන මාර්ග දෙක ඔබ වෙනුවෙන් විවෘතව තිබෙන අපිට කතා කරන්නට පුළුවන් ඒකම අපිව අන්තර්ජාලයෙන් අපි හොයාගෙන යන්නටත් පුළුවන් SLBC මුහුණු පොත ඔස්සේ අපිව දකින්නට පුළුවන් නව මාධ්‍ය සජීවීකරණය අදත් ජගත් නවරත්න නාද තුලනෙන් රජීව නානායකාර වෙනද වගේම අදත් නිෂ්පාදන කාර්යයේ ප්‍රියන්තනී ගමගේ හම්පත් හොඳයි දැන් ගුමුඳුරි මහත්මිය මේ ආයතනය පිහිටවලා දැන් කොච්චර සේවකයෝ පිරිසක් ඉන්නවද දැන් වැඩි කාලයක් නැහැ ඔබතුමිය මෙහි සභාපතිනිය වෙලා අවුරුදු දෙකයි හරියටම ඔව් ඔව් සේවකයෝ ඉන්නවා 100 ගානකට ආසන්න ප්‍රමාණයක් ආ මේ අපේ සේවකයෝ නෙමෙයි මේ අපේ පවුලක් ආ මේ ඇත්තම සෞම්‍ය මම කැමති නෑ සේවකයෝ කියලාවත් කියන්න හේතුව තමයි මේ අය හැමෝටම ට්‍රේනින් එකක් දීලා තියෙන්නේ අපි කියන්නේ පවුලක් කියලා අපි කවදාක්වත් නමින් කතා කරන්නේ නෑ පුතා කියලා කතා කරන්නේ මේ ඊළඟට හැමෝගෙම දුක සැප බලනවා පාන්දර 7ට වැඩට එන්නේ සෞම්‍ය හිතනවාද මේ මම ප්‍රාර්ථනා කරනවා මේ විදියට හැමදාම තියෙන්න කියලා 8ට අපේ වෙළඳසැල් ඔක්කොම අරිනවා රෑ 8ට තමයි වහන්නේ ඒ වහලා තමයි ළමයි ගිහිල්ලා කාලා නිදාගෙන ඔක්කොම වැඩ ටික කරගන්නේ පුදුමාකාර උනන්දුවක් තියෙන්නේ මගෙත් එක්ක වැඩ කරන අපේ ප්‍රධාන විධායක නියෝජිතතුමා මහේෂ් ගුණරත්න මහත්මයා එතුමා තමයි සම්පූර්ණම පරිපාලනය කරන්නේ මම ප්ලෑනින් කරන්නේ අපි දෙන්න බෙදාගෙන ඉන්නේ හැබැයි ඊට අමතර ඔෆිස් එකේ එන කාර්යභාරය කුමක්ද ඒ හැමදේම කරනවා මොකද මේකේ ඒක අරමුණක් තියෙනවා මම හැමතිස්සෙම කියන්නේ අපි දැන් වයසයි අපි තව ටික කාලයයි මෙහෙම වැඩ කරන්නේ හැබැයි අපේ අත්දැකීම් යන්න ඕනේ රටට යන්නම් අපි තරුණයන්ව පුහුණු කරන්න ඕනේ ඉන්න සියලුම දෙනා තරුණ ළමයි මේ ළමයින්ට හොඳ ශක්තියක් තියෙනවා ඕනේ පසුබිම හා අත්දැකීම් අයගි ඇති අයගි දැනුවත්කම ඒක තමයි අපි දෙන්නේ පුතා මෙහෙම කරන්න මෙහෙම යන්න ගිහිල්ලා මේ වැඩ කරන්න දැන් අද ඔයා දන්නවද හෙට අපි අක්කල ෂොප් එකක් විවෘත වෙනවා ස්පයිස් මාකට් එකක් අද 10 දෙනෙක් ගිහිල්ලා උපාධිධාරීන් පවා වටේ ඉන්න අය දැනුවත් කරනවා අපි කිසි දෙයකට පැකිලෙන්නේ නැහැ අපි වාහන කියලා වෙන් කරගෙන නැහැ ඕන වාහනයක යනවා එහෙම තමයි වැඩ කරන්නේ අපි පුතා ඒ අකුරෙන් පටන් ගත්තම ඉසෙඩ් අකුරට යන්න අමාරු නෑ පටන් ගන්න තමයි අමාරු අමාරු කාලේ පියමන් කළා හොඳයි අපි මේ ආයතන ව්‍යුහය ගැන ටිකක් කතා කරන්න ඕනේ ආයතන ව්‍යුහය බෙදී පවතින ආකාරය පිළිබඳව අපි ඊට මත්තෙන් ගීතයක් අහලා යලිත් සාකච්ඡා මණ්ඩපයේ සමග ඔබව සම්බන්ධ කරන්න බලාපොරොත්තු වෙන්නේ එක සිත දෙතැනක නතර වෙලා ඔබේ සිතයි මගේ සිතයි මේ සිතම එකම සිතක් නේ ඔබේ ළඟයි මගේ ළඟයි මේ සිත දෙතැනක නතර වෙලා ලසෝතැවුල් මෙන් ඔබ සැලිනායි මගේ නිතද වැළපේ
සිනාග පුල් මෙන් ඔබ සනසෙනසන් මගේ සිතද සනසේ එක සිත දෙතැනක නතර වෙලා උදේ සිතයි මගේ සිතයි දෙසිතම එකම සිතක් වී උදේ ළඟයි මගේ ළඟයි ඒ සිත දෙතැනක නතර වෙලා පැතුම මා පතනානුවමයි අපේ සිතුම් සමවේ ඔබේ මගේ වෙනසක් නොහැඟේ ඔබම යනිදු මමවේ එක සිත දෙතැනක නතර වෙලා ඔබේ සිතයි මගේ සිතයි සිතම එකම සිතක් වී උදේ ළඟයි මගේ ළඟයි ඒ සිත දෙතැනක නතර වෙලා ජනරාවෙන් අද අප සාකච්ඡා කරන්නේ කුළුබඩු හා ඒ ආශ්‍රිත නිෂ්පාදන අලවි මණ්ඩලය පිළිබඳවෙහි සභාපතිනිය කුමුදිනී ගුණසේකර මහත්මයත් එක්ක අපේ මැදිරියේ සිට අප සාකච්ඡා කරමින් ඉන්නේ. දැන් 2000 සිට 2022 දක්වා එතුමිය මේ මොහොත දක්වාම සහ එතුමියගේ කාර්යභාරය පුළුල් ඉටු කරමින් ඉන්න මේ කාලයේදී අර ඉතාම කෙටි කාල පරිච්ඡේදයක විවිධ ආයතන වල තිබෙන සම්පත්තික තමන්ගේ ආයතන හරහා බෙදා හදාගෙන හරි අපූර්වට මේ වැඩේ කරගෙන යනවා. සභාපතිනිය දැන් ඔබේ ආයතන 100 ගානක විතර සේවක පිරිසක් ඉන්නවා කියුවානේ. කොහොමද මේක ව්‍යාප්ත වෙලා තියෙන්නේ? මට දැනුණ විදිහට විවිධ ස්ථානවල කුළුබඩු අලවි ස්ථානයන් තියෙනවා, මත්ස්‍ය ස්ථාන තියෙනවා. කොහොමද කාර්යාල කටයුතු කඩවත පැත්තේ කරන්නේ? මුදා කඩවත යක්කල. ආ යක්කල. යක්කල. කාර්යාල කටයුතු කරන්නේ ප්‍රධාන කාර්යාලයේ. හා. ඒක තියෙන්නේ බත්තරමුල්ලේ. ඔව්. හැබැයි අපි හැමදාම උදේ 10ට අපේ මහේෂ් මහත්තයා ගන්නවා මීටින් එකක්. අරගෙන සියලු දෙනාම සම්බන්ධ කරගන්නවා. ඊළඟට අපේ දාලා තියෙනවා මේ ඉන්ටර්නෙට් වලින් නෙට්වර්ක් හදලා තියෙන්නේ. ඒ සියලු දෙනාම උදේ හවස නිරන්තරයෙන් අපිත් එක්ක කෝඩිනේට් කරනවා. මොකද ඒ කෝඩිනේට් කරන්න නැතුව අපිට අමාරුයි වෙනසල් ජාලයක් පවත්වාගෙන යන්න. අපිට අත්දැකීම් තියෙනවා. කොච්චර වෙනසල් ජාලයක් තියෙනවද? දැන්ට 23යි, හෙට 1යි, 24යි, ලබන සතියේ 1ක් වෙන 25යි. ෂා. ඒ කියන්නේ කොයි කොයි ප්‍රදේශ වලද මතකයක් තියෙනවද ප්‍රධාන ස්ථාන ටිකක්? ඔව්. අපි ගත්ත සෞම්‍ය පුතා මේ ලොකු ෆැක්ටරි එකක්. තොගගබඩාවක් තියුණා බත්තරමුල්ලේ. වර්ගඩි 33,000 ගානක විශාල ප්‍රමාණයේ. ඒක නිසා අපි ඇඹිලි පිටියේ ඉඳන් කොළඹට එනකන් වෙළඳසැල් පවත්වාගෙන ගියා. කොළඹ වෙළඳසැල් 3ක් තියෙනවා. ඉදිරි කාලයේදී 50 දක්වා මේ වෙළඳසැල් යද්දි ඉක්මනින් අපි කොළඹ තවත් හොයනවා දාන්න 10ක් විතර. ඊට පස්සේ ඔය අපි අනිත් පැත්තට ගියේ. දැන් යක්කල එකක් පටන් ගන්නවා. පනාමුරේ තව එකක් පටන් ගන්නවා ලබන සතියේ. පනාමුරේ විශේෂයෙන්ම ගොවීන්ගේ නිෂ්පාදන එහෙම ගන්න පුළුවන්. ඒක නිසයි. දැන් මේ මලවේ මධ්‍යස්ථානවල කොහොමද නිෂ්පාදන ලැබෙන්නේ? නිෂ්පාදන ලැබෙන්නේ ස්වයං රැකියා ලාභීන්ගෙන්. අපි ස්වයං රැකියා වෙළඳපොළ කියලා හරියට කතා කරනවා. හැබැයි නිශ්චිත වෙළඳපොළක් නැහැ. අපි කියන්නේ අපිට දෙන්න, අපි ඕගොල්ලන්ගේ නිශ්චිත වෙළඳපොළ කරගන්න කියලා. නිෂ්පාදන හොඳ වෙන්න ඕනේ. ඔබ නරක් වෙච්ච දේවල් කන්නේ නැතුව වගේම විකුණන්නත් තහනම්. මම ඒකට හරි අකමැතියි. හොඳ දෙයක් මිනිසුන්ට දෙනවා නම් අපිට රඳේ පවතින්න පුළුවන්, මිනිසුන්ටත් ඉන්න පුළුවන්. අපේ රටේ මේ සංස්කෘති ගුණාත්මක භාවි ඇතැම් වෙනස් වෙන්න ඕනෙම කියලයි මම නම් හිතන්නේ, මගේ අදහස. හොඳ දෙයක් හදලා දෙමු. ඒ දෙන දේ තමන්ගේ අලුත උපන් දරුවට දෙනවා හා සමානව ආරක්ෂාකාරීව දෙන්න පුළුවන් නම් අපිටින් එහාටද හිතන්න දෙයක් නැහැ. ඒක තමයි අද රටේ නැත්තේ. කාපු වෙලේ ඉඳලා බඩරි දෙනවද, බඩ මොකක්ද වේ, එහෙම හිතන්න ගෑස්ට්‍රික්කෙයිද, මෙහෙම හිතන්න බෑ. මේ ඇතර මේකට අපි වෙනම ප්‍රෝග්‍රෑම් එකක් යනවා. ඇතරම අපි වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ රේණුකා ජයතිස්ස මැතිණියත් එක්ක මෙන්න මේ ආහාර හදන හැටි, ආහාරවල තියෙන පෝෂණ ගුණය, මේ සියල්ලමත් එක්ක වෙනම ප්‍රෝග්‍රෑම් එකක් යනවා.
හොඳ දේවල් නිෂ්පාදනය කරන්න අපිට දෙන්න අපි අලෙවි කරලා දෙන්න මිනිසුන්ට ඕන දේ නිෂ්පාදනයක් කරන්න ඕනේ राज्य निर्माण संस्था चलनी प्रदेश संबंधी कार्यालय दिन पालने लोटे जनता पटंगे राज्य इंजीनियर संस्था संबंध इधे जनता संबंध नदी पवरगण प्रदेश හොඳයි ඔබතුමිට ස්තුතියි පෙන්වාදීම පිළිබඳව අපි සභාපතිනි අපි එතුමියන්ට කියමු පොඩ්ඩක් ලිපියකින් මේක ඉදිරිපත් කරන්න කියලා ඔබතුමිට අනේ ඔබතුමාට බොහොම ස්තුතියි නෙමේ අතරම් පින් සිද්ධ වෙන වැඩක් අපිට උදව් කරන්න මේ යන ගමන අපේ ස්ථිරයි ඒ වගේම පැහැදිලි කිසිම ඵල ප්‍රයෝජනයක් සඳහා නෙමේ යන්නේ රටට වැඩක් කරලා අපිට පස්සේ කාලෙකදී සතුටු වෙන්න एक अरमुन इधिंग उबतुमाट अभी नोमरे दिन्ना नैत उबतुमा की नोमरे अभी लंग ऐति दें तीनों सौम्य कार्यालय दुर्घटना अंके दिन्ना इट अमतर मे नोमर हेत्त हतर कड़वल पार बत्र मुल्ला अनिवार्य सभापति की दूल युमक्यवाण पड़ी कुल के लक्यवाण कंटाक्ट नंबर के दाला इतकोट अदम दाण इतकोट मैं हेटिंद मेकट क्रियात्मक संबंध कर तम स्थाने अंक हेत्ते हतर कड़वल पार बत्र मुल लिपिने सभापति निष्पादनेक्वा मेहिम क्यूथेम अभी दें अट तेने फाम औट गेट फाम गे वे कर्ण कृषिकर्म अत्यांशे अपय कृषिकर्म दिपार्थमें तो अपनायन कृषिकर्म दिपार्थमें तो विशेष विशाल दायक सपेन मेय कर्ण इतनी हाट गिहम मे निष्पादन अभी गण अरगना पिरीसीधु कर्ण पिरीसीधु करला पैकेट कराने पैकेट करला समय देन्नी इट अमतर अभी ගොවීන් උනන්දු කරවීමේ වැඩසටහනක් යනවා අපිට ඕනේ මිරිස් ඇත්තටම කිව්වොත් අපිට ඕනේ වෙන දේවල් මේ හදා ගන්න රටේ මේකට අපි ඒගොල්ලන් උනන්දු කරනවා බය වෙන දෙයක් නැහෙනේ මාකට් එක නැහැ කියන්න බෑනේ අයියා අපි ගන්නවනේ ඔව් අපි කියන්නේ අපි ගන්නම් ඕගොල්ලෝ හදන්න කියලා ඒකට හදනවා අය අය නැත්තම් එහෙම කාරයිනේ තියන් විකුණන්න ඕනෙත් නැහැ අපි ළිවලකට තියන්න ඕනෙත් නැහැ මේ විකුණුනේ නැහැ කියලා පාරට බහින්න ඕනෙත් නැහැ අපි ගන්නවා එතෙහෙම ගන්න ද්‍රව්‍ය තියෙනවනේ අපි ඒ ටික අපි අරගෙන අපි පැකට් කරනවා ඊට අමතරව මේ ස්වයං රැකියාලා බින්නාවුත් ඔබ දන්නවද 1700 ගණක් තියෙනවා අපේ ළඟ නිෂ්පාදන ඔව් සෑහෙන ප්‍රොබ්ලම් ලේසි නෑ ඔව් කොකිස් එකේ අර පැණි පතුරු කියලා තියෙන මේ හරියට ජනප්‍රිය දේවල් ගැන කියන්නේ මේ වගේ දේවල් හරියට යනවා ඊට අමතරව මී පැණිද තල් කේක්ද එතනට යන කල්ම නිෂ්පාදන තියෙනවනේ දැන්
මොකද කුළුබල විතරක් නෙමෙයි තියෙන්නේ ආශිත නිෂ්පාදනයක ඔක්කොම කරන්න පුළුවන් මේ කරන්නේ අපිට මාකට් එක හදලා බිස්නස් එකක් කරන්න නෙමෙයි ගොවියාට සහන මිල් මේ උපරිම මිලක් දීලා පාරිභෝගිකයාට සහන මිලක් දෙන්න අපේ ටීම් එක ඒක අතරමැදියන්ගෙන් අඩුවකින් අතරමැදි භාවිතය ටිකක් අඩු කරලා යහපත් කෘෂිකාර්මික පිළිවෙත් මගින් හොඳ පාරිභෝගිකයාට හොඳ අස්වැන්නක් හොඳ වටිනාකමක් ලබා දීම තමයි බලාපොරොත්තු බවට පත් වෙලා තියෙන්නේ අපේ සභාපතිනිය කුමුදුනී ගුණසේකර මහත්මිය කුළුබඩු හා ආශ්‍රිත නිෂ්පාදන අලෙවි මණ්ඩලී අපේ දුරකථන අංක දෙක යලිත් මතක් කරන්නම් 0112 6824 11 0112 6824 28 දුරකථනයට අපිට කතා කරන්න පුළුවන් ඔබේ අදහස් උදහස් කියන්න කියලා අපි ආරාධනා කරනවා හොඳයි කුමුදුනී මහත්මිය දැන් මේ අලෙවි මණ්ඩලය කුළුබඩු හා ආශ්‍රිත නිෂ්පාදන අලෙවි මණ්ඩලය මේ අර ප්‍රධාන ලෙස අපි හිතමු දැන් අපේට ගමක කෙනෙක් කතා කරනවා එයා කැමති මොන හරි දෙයක් වගා කරලා භූමියක් තියෙනවා ඔබ කණ්ඩායමට නිෂ්පාදනය ලබා දෙන්න කොහොමද ඒක කරන්න පුළුවන් අපිට කතා කරන්න ඔව් කතා කරපහම අපි නිලධාරීන් සම්බන්ධ කරලා දෙන්නම් අපේ නායක කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ එයාත් එක්ක වගා කරන්න අපිට දෙන්න සරලයි I can අපේ නායක කෘෂිකර්ම දෙපාර්තමේන්තුව තමයි වගා කටයුතු වලදී නිරීක්ෂණය කරන්නේ හරි ඔව් පළදාව තමයි ඔබ ඔබතුමිලා මිලදී ගන්න. ඒ මිලදී සහස් ඒ විතරක් නෙමෙයි සහතිකත් ලබා දෙනවා ක්වොලිටි එක. දැන් අපි හිතමු කාට හරි අච්චාරු හදන්න ඕනේ කියලා. අපි ඒගොල්ලන් සම්බන්ධ කරනවා. ඒගොල්ලෝ හදන මෙතඩ් එක කියලා දෙනවා. ඕනනම් අපිට ඉන් රයිටින් අරන් දෙන්න පුළුවන් මෙන්න මේක අපි ඉගෙන ගත්තා කියලා. ඊට පස්සේ එහෙම කරනවා. ළඟදීම අපිත් යනවා සහතික කරන ක්‍රියාවලියකට. කාර්මික සංවර්ධන මණ්ඩලයත් එක්ක එකතු වෙලා සමුමේ මෙයා ආයතන අපි ඔක්කොම එකට එකතු වුණ විශාල වැඩක් කරන්න පුළුවන් පැහැදිලිවම පැහැදිලි ඔව් හැබැයි නමුත් දැනට යම් යම් මේගොල්ලෝ ස්වාධීන වෙලා වෙන වෙනම ඉන්නේ නමුත් ඔබතුමිය ඇතුළු විශේෂ කණ්ඩායම් එක එකතු කරගන්න උත්සාහ කරනවා මොකද දැන් ඇත්තටම කියන්න ඕන රමේෂ් පතිරේ නැමැතිතුමා එහෙම විශාල සේවයක් කරනවා මේ වෙනුවෙන් ඊළඟට කර්මාන්ත අමාත්‍යංශයේ ඉන්න ලේකම්තුමිය එහෙම තිලක මැතිනිය එහෙම ලොකු දැනුමක් තියෙනවා සහ සේවයක් කරනවා මම සමා වෙන්න අපිට අමතුමක් තිබෙනවා 0112 6824 11 සහ 0112 6794 28 දුරකථන මාර්ග දෙක අයිබෝන් කවුද මේ මම හිතන්නේ දුරකථනයේ විසන් වෙලා යලිත් අපි ඔබට ආරාධනා කරනවා කතා කරන්න ඉක්මනින්ම ඔබේ ගැටලුව ඉදිරිපත් කිරීම සඳහා හොඳයි දැන් මේ රටක් විදිහට ගත්තත් මේ අපිට කරන්නේ යම් විශාල ආයෝජනයක්නේ රටේ හිට දවස වෙනුවෙන් මේ අලුත් ව්‍යාපෘති පිළිබඳ ඔබතුමීගේ යම් අදහසක් ඇති මේ දැන් ක්‍රියාත්මක කරන මේ කෙටි කාලීන අවුරුදු දෙකකට කරපු ප්‍රමාණයත් එක්ක ඉදිරියේ පිළිබඳව කතා කරන්න යලිත් එමතුමක් තිබෙනවා අයිබන් ඔව් කියන්න අයිබන් කවුද මේ මම සම්බුක්කනි ජේඑම්ටි බණ්ඩාර ඔව් බණ්ඩාර මහත්මයා අපි මෙහෙම කරමු මුලින්ම ඔබේ ගුවන්විදුලි යන්ත්‍රයේ හඬ නම් අඩු කරගන්න වෙනවා නැත්නම් ඔබට යම් ප්‍රමාදයක් සහිතව ගුවන්විදුලියෙන් යලිත් ඇහෙනවා අපේ හඬ එතකොට ඔබට ඔබේ කටයුත්ත සංවේදනය කරගන්න වෙන්නේ නැහැ වයිම හොඳයි බණ්ඩාර මහත්මයා කියන්න හරි මම කතා කළේ මේ දැන් මේ කෑගලු දිස්ත්‍රික්කයේ එවගේ වෙළඳසැලක් තියෙනවද කියලා දැනගන්නත් ඕනේ අනිත් එක අපේ නිපදවන ඔය කහ වගේ දේවල් කුළුබඩු ගම්මිරිස් වගේ දේවල් මේ हेलो ओ बंदर बात पाकियन मैं अलग ही करेगा इंद स्थान या कैगल डिस्ट्रिक्ट के कैगल नादर रहे हो तीन वाला अपने कैगल प्रदेश या फिर दम्मी ने बंदर महत्या था वहाँ මොකද මේ ඇත්තම දැන් අපි ওই යක්කල පැත්තට එනවා කියන්නේ කෑගල ප්‍රදේශයට එන්න පුළුවන් අපිට ඊට අමතරව බණ්ඩාර මහත්තයා අපිට හැකි ඉක්මනින් මේ ලෙටර් එකක් ලියුමක් එවන්න නම්බර 74 කඩුවෙලපාර බත්තරමුල්ල සභාපති කියන ලිපිණයට මේ ওই විස්තර කියලා දුරකථන නම්බර එකක් දාලා මම අනිවාර්යයෙන්ම ඔබතුමා සම්බන්ධ කරගන්නම් අපිට ගම්මිරිස්සෙම ඕනි ගන්නවා කහනම් පොඩි ඉෂු එකක් තියෙනවා මේ දවස්වල මොකද අපි ගත්ත බණ්ඩාර මහත්තය 1,85,000ක් දැන් අපි ළඟ තියෙනවා ටොන් 100 ගණන් අපි මේ ටික අලවි කරපු ගමන් සල්ලි ටික හොයාගෙන ආයි ගන්නම් ඕවා මොකද හේතුව තමයි දැන් අපි ආයතනය දුවන්නේ අපි රජයෙන් ඉල්ලලා නෙමෙයි අපේම සල්ලි වලින් එහෙම සල්ලි හිර වුණාම ආයතනය දුවන්න බැරි වෙනෝනේ ඔබතුමාට මං කියන්න ඕනේ මට කියලා දී ගුලන් මේ ඒකින් ද අපි අර විදියට කරමු ලියුමක් හැබැයි අනිවාර්යෙන්ම එවන්න නිකන් කොල කෑල්ලක් ලියලා අද මට එවන්න මම ඊට පස්සේ ඔකට ඇක්ෂන් කරනවා හොඳයි හොඳයි තවත් අමුතුමක් තිබෙනවා අයිබෝන් හලෝ හලෝ අයිබෝන් අයිබෝන් අනේ
සර් මට දැනගන්න ඕන සර් මම මේ වැඩසටහන අසාගෙන ඉන්නවා මම අරණායකින් කතා කරන්නේ අරණායක සර් හොඳයි මේ මෙහිමයි ඔබතුමයා ඔබතුමනත් ගුවන්විදුලි යන්ත්‍රේ නම් හඳ අඩු කරගන්න වෙනවා නැත්නම් ඔබ යලි යලි ඔබට ඇහෙන ඔබේ හඬම ඒකයි තියෙන ගැටලුව ගුවන්විදුලි යන්ත්‍රේ හඳ අඩු කරලා කතා කරන්නේ එතකොට හරි හරි දැන් මේ මෙහිමයි මම අරණායකින් කතා කරන්නේ මේ හරි මාසාවක් හිටලා මේ වැඩසටහන දැක්කම සර් අපේ රටට වෙලා තියෙන දේත් එක්ක ඉතින් සභාපතිතුමියට අපි හැකියතාක් දුරට කරගෙන යන්න පුළුවන් හැකි වේවා තවත් කියලා අපි ප්‍රාර්ථනා කරනවා ඒ වගේම මේ අරණායක ප්‍රදේශයට බැරි ඉඳන් පිටේ වාගේ ප්‍රදේශවලට ගොඩක් තියෙන සුළුවක් නැහෙන භෝග වර්ග ඉතින් මේ පුළුවන් ඉඳන් බලමු අපි මේ එක එකපාරම බෑයි හරි නේද හොඳයි ඔබතුමාගේ අදහස බොහොම වටිනවා දැන් මට දැනෙන්නේ සභාපතිනිය මේ කුඳුනි ගුණසේකර මහත්මිය මම සෞම්‍ය පුතා මං එතුමාට වචනයක් කියලි නෑ අනිවාර්යෙන් ඔව් මේ මෙහෙම කරමු ඇත්තටම මට ඔගලන්ගේ මම මේ ඔය හම් වෙන අයගේ දුරකථන නම්බර්ස් එහෙම ලියාගෙන තියෙන්නේ දැන් සමහරු වෙනවා මට කරාබු නැටි ඕනේ කියලා පිටරට අරින්න සමහරු වෙනවා මර ගම්මිරිස් ඕනේ කියලා. ඒ කියපු ගමන් මම ඔයාලව සම්බන්ධ කරලා දෙනවා. අනේ තරහ නැතුව මේ මම අපි කියපු අර ලිපිණයට මට පොඩි කොල කෑල්ලක් ලියලා එවන්න. ඔක ලස්සන වෙන්න ඕනේ නෑ නිකන් අකුරු කියව ගන්න තිබ්බහම ඇති. අපි ඔක්කොම එකයි. එහෙම ලියලා එවන්න. අංග 74 කඩුවෙල පාර බත්තරමුල්ල තමයි ලිපිණේ සභාපතිනිය කුළුබඩු හා ආශ්‍රිත නිෂ්පාදනාලුවේ මණ්ඩලය අංග 74 කඩුවෙල පාර බත්තරමුල්ල ඒ ලිපිණේට ලියන්න එතකොට එතුමියට පහසොයි සහ ඔබටත් පහසොයි ඉක්මනින්ම මේ කාර්යය කරගන්නට තවත් අමුතුමක් තිබෙනවා අයිබෝන් අයිබෝන් මම කතා කරා මාකන්දුරෙන් සුමන පාලමුතුගුඩ ඔව් සුමන පාලමුතුගුඩ කියන්නේ ගැටලුව ඔව් දැන් දැන් වෙනකොට මේ වැඩසටහන සවන් දීගෙන ඉන්නකොට මට දැනගන්නට ලැබුණා ඉල්ලුම් කරන සහයෝගය දක්වන පිරිස වැඩි වෙලා තියෙනවා ඒ අයට තියෙන ගැටලුව වෙලා තියෙන්නේ සම්බන්ධ වීමේ හැකියාවක් නැතිකම ඒ කියන්නේ මේ වැඩසටහන සම්බන්ධ වීම නෙවෙයි අපේ සභාපතිතුමිය ගෙන යන සේවයට ගරු කිරීමට සමග එකතු වීමට ක්‍රමයක් ඒක නිසා මම පුංචි යෝජනාවක් කරනවා පලාත් නමයෙන් ජංගම සේවා නමයක් සම්බන්ධ කරන්න හැකියාවක් තියනවාදයි කියලා බලන්න කියලා හොඳයි සුමනපාල මහත්මගේ යෝජනාව දැන් මටත් දැනුනේ ප්‍රධාන ලෙසම දැන් කෑගල්ල හෝ වේවා දැන් එතුමා මා කඳුරේ දැන් මෙවැනි ප්‍රදේශවල විවිධ නිෂ්පාදන තිබෙනවා කුළුබඩු ආශ්‍රිත නිෂ්පාදන හැබැයි ඒ ගොවි මහත්වරුන් ළඟම තියෙන වෙළඳසැලකට ගිහිලා ආලවි කරනවා එහෙම නැත්නම් හොඳ මිලක් නැතුව ඒක වගා කරපු අස්වැන්න නෙලා ගන්න නැතුව ඉන්නවා මෙවැනි තත්ත්ව තිබෙනවා මිලදී ගැනීම වැඩසටහනක් කරගන්න බැයිද ලංකාව පුරාම තෝරාගත් ප්‍රදේශවලින් සෞම්‍ය පුළුවන් ඔව් ඒක කියන්න ඕනේ දැන් එක කරන්න පුළුවන් ඕගොල්ලන්ට ගුවන්විදුලි සංස්ථාවට මේ අහගෙන ඉන්න අයගේ ඔක්කොම නම් සහ ලිපිණිය දුන්නොත් අපිට කෙලින්ම අර විදියට සම්බන්ධ කරන්න පුළුවන් මේ මේ කියන එක හොඳයි ඇත්තටම මේ මාකඳුර කියන්නේ මං හිතන්නේ කඹුරු පිටියේ මාතර මේ මේ කියන ක්‍රමය හරි හොඳයි හැබැයි මට දැම්ම කරගන්න බැරි දෙයක් තියෙනවා හේතුව තමයි අපේ ආයතනේ හරි පුංචිනේ ඔව් දැන් එක ආයතන එක සබ්ජෙක්ට් එකක් කරන්නේ මම. ඒ කියන්නේ මම මේකදී ගොඩක් අය අරගෙන තොත් එම හැමතිස්සෙම මේ බිස්නස් එකක් කියන්නේ සෞම්‍ය මේ එහෙම කරන්න බෑ. ඒ කියන්නේ හරි පිළිවෙලට යන්න ඕන. අද දවසේ ප්‍රොෆිට් බලන්න ඕන. අද දවසේ ප්‍රොෆිට් කියන්නේ මේ ගිනි ගණන් දීලා නෙමෙයි අපි තොග විදිහට අරගෙන එහෙම විකුණන්නේ. හැබැයි ආයතනේ පවත්වාගෙන යන්න මුදල් අර ඒ විදිහටනේ. එතකොට මේකට විශාල මුදලක් ඉවය වෙනවනේ. එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකද රජයට බරක් වෙන්න බෑ අපිට මේ අපේ රජය අපි පවත්වාගෙන යන්න ඕනනේ නේද දැන් මේ කරන දෙයට මේ සහාය දෙනවනේ ඒක හින්දා අපි සහාය දෙන්න ඕනේ අපේ ජනාධිපතිතුමාතුරු මේ සියලුම අය සහ විවිධ පාර්ශව කරන වැඩේට ඒක හින්දා අපි මේක අනුසාරයෙන්ම තමයි කරන්නේ අපි අනිවාර්යයෙන්ම කරන්නම් හැබැයි මේ හැමෝටම මම කියන්නේ අනේ මට ලියුමක් එවන්න දුරකථන අංකයක් එක්ක මම අනිවාර්යයෙන්ම ඔය හැමෝමත් එක්ක පෞද්ගලිකවම සම්බන්ධ වෙනවා. හැබැයි වෙලාවක් කියන්න බැහැ රැයක් දවාලක් රැයට උනත් ඉතින් ඒක මට පුළුවන් නම් ප්‍රශ්නයක් නැහැ නේ. අපි එහෙම සම්බන්ධ වෙනවා. හරි. තවත් අමතුමක් තිබෙනවා අයබන්. අයබන්. ඔකේ නේද? හොව අදහස්. මම තමයි මේ මේ ස්වයන් රැකියාවක් වශයෙන් මඤ්ඤක අලවලින් මේ මඤ්ඤක පෙති බදලා ඒව
කරනවා තව මඤ්ඤොක්ක පිටි කරලා අර මුරුක්කු වගේ ඒ වගේ දේවල් නිෂ්පාදනය කරනවා ඒක මත මේ මේ අලෙවි කරගන්න මේ මම වැල්ලවායි හොඳයි දැන් එවැනි නිෂ්පාදකීන්ට අවස්ථාවක් තිබෙනවද සභාවතනිය ඔව් එයා ඉන්නවනේ ලයින් එකේ ඔව් දුරකට මේ දරුවෝ වැල්ලවායි ඉඳන් ගේන්න පුළුවන්ද ඔයාට මට උඩ මිස්ලගේ මේ 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 සාකහවක් තියෙනවා කියන්නේ උඩවල හරි උඩවල අපිට ඕනේ මට ඒවා ඉස්සෙල්ලා පොඩි පොඩි සෑම්පල්ස් හදලා හොඳ ගොඩක් නෙමෙයි චූටි චූටි පැකට් ටිකක් හදන්න ඔයාගේ නිෂ්පාදන ඒකේ දාන්න කොච්චර කාල තියාගන්න පුළුවන්ද කියලා දාලා නැත්තම් ඔයාට මොකක් හරි ආයත කම්පැනියක් නැත්තම් පොඩි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහිල්ලා පොඩි ගාණක් යන්නේ ලියාපදිංචි වෙන්න ලියාපදිංචි වෙලා ඒකේ කොලයක් එක්ක මං කියනද හොඳ වෙරි ඔයාගේ නොම්මරේ කොහොමද ගන්නෙ තියෙනවා හරි නොම්මරේ තියෙනවනේ මම දැන් අද කතා කරන්නම් ඔයාගේ නොම්මරේ දෙන්න මෙහාට මම දැන් අද කතා කරන්නම් කතා කරලා මං ඔයි ක්‍රමේ කියන්නම් අපිට ඕනේ හොඳයි සජීවී පිළිතුරු ලැබෙනවා ඒක ඔබට බොහොම අස්වසිල්ලක් බවට පත් වේවි අපේ ගොවි ජනතාවට සහ නිෂ්පාදකයන්ට කුලබඩු හා ආශ්‍රිත නිෂ්පාදන අලෙවි මණ්ඩලයේ සභාපතිනිය කුමුදුනි ගුණසේකර මහත්මියත් එක්ක අප සාකච්ඡා කරමින් ඉන්නේ දැන් මේ හැමෝම උනන්දුයි හැබැයි මේ අර පාලම සකස් කර ගැනීම තමයි ගැටලුව වෙන්නේ සකස් වෙලා තියෙන්නේ නමුත් යම් යම් තැන්වලදී සීමිත සම්පත් එක්ක මේක ටිකක් අභියෝගාත්මකයි අපි හැබැයි අභියෝගයට ජයග්‍රහී ලෙස මුහුණ දෙනවා නේද සභාපතිනිය අනිවාර්යයෙන්ම සෞම්‍ය වැඩක් කරද්දී අභියෝග නැත්තම් වැඩක් වෙන්නේ නැහැ ඒ කියන්නේ අපි සෞම්‍ය මගේ ජීවිත කාලය තුළ මගේ සේවය අවුරුදු 40 ගණනක් මම දැකපු එකම දේ තමේ තමයි මිනිසුන්ට ඕන දේ තියෙනවා නම් ඒක කරපුවම හරි සතුටින් නිමා කරන්න පුළුවන් අපි කරන්න ඕනේ මිනිසුන්ට ඕනේදී සහ අපි හිත හිතා ඉන්නකොට ඒගොල්ලන්ට අවුල් වෙනවා බලහිනි මිනිහෙකුට කන්න දෙන්න ඕන බලහිනි වෙලාවෙ මිසක් වෙන වෙලාවක නෙමෙයි හරි හරිම හැකි ඉක්මනින් අපි වැඩ කරොත් සෞම්‍ය අපිට ලොකු ගමනක් යන්න පුළුවන් ඒක තමයි රටේ අවශ්‍යතාවය වෙන්න ඕනේ මේක පොදුවේ මම ගොඩක් අය අපි වැඩ කරනවා අපි රට වැඩ කරනවා එහෙම වැඩ කරන්නේ නැහැ කියනෝනේ මේ කවදාවත් හිතන්නේ අපි ආයතන වැඩ කරනවා නැත්තම් රටක් කියන්නේ නැහෙනි හැබැයි ඒ ඒකම අපිත් ඒ විදිහට වැඩ කරන්න ඕනේ අපි කාලයක් ගැන හිතන්නේ නැතුව මේ කරන්නේ මේ මික ස්ථාවර වෙන්න ඊට පස්සේ මේක ඉස්සරහට යන එක වෙන්න පුළුවනි හොඳයි අද අපි සාකච්ඡා කරන්නේ කුළුබඩු හා ආශ්‍රිත නිෂ්පාදන අලෙවි මණ්ඩලයේ කාර්යභාරය පිළිබඳව සභාපතිනියත් එක්ක කොමුදිරි ගුණසේකර මහත්මියත් එක්ක අපි ගීතයක් අහන්න සූදානම් ගීතෙන් පස්සේ අපි යලිත් කතා කරමු මම හිතන්නේ තවත් හැමතුමකටත් අවස්ථාව දෙන්නට අවස්ථාව ලැබීවි අපි ඒ අවස්ථාවත් ලබා දීලාම පිළිතුරු කියලාම ඔබ වෙනුවෙන් කරන වැඩසටහනක අපි ජනරාවේ කියන්නේ ඔබයි අපයි එතනම අපේ රජයයි රාජ්‍ය ආයතන සමග කරන සම්බන්ධීකරණයක් එක් අතකින් අයිබෝන් කවුද මේ දුරකතනේ ඉන්නේ ඔව් මම කළුතරින් නානි මහත්තයා මේ සෞම්‍ය මහත්තයා දැන් ඔය මේ පුද්ගලයේ කතා කරලා කිව්වා මඤ්ඤොක්ක පෙති ඔය නාලි මහත්මේ ගොනුදුර යන්ත්‍රණ හඬ වැඩි හැලිටත් එක බාධාවක් වේවි ඔබ කියන එක යලි යලිත් ඇහෙනවනේ අපි ටිකක් අඩු කරලා කතා කරමු ඔව් මඤ්ඤොක්ක පෙති බැලලා දාන්න පුළුවන් කියලා එතකොට මහත්තයා බෞද්ධ නාලිකාවේ මේ දැන් අවුරුදු 5කට 6කට කලින් බෞද්ධ නාලිකාවේ කිව්වා ඔය මඤ්ඤොක්ක මහා පරිමාණයෙන් කරන තැන කියලා කිව්වේ ඒව නවත්තන්න ඉතින් අපිට කියන්නේ මමත් පරිසරයට කෑමට ස්වභාවික දේවල්මයි ගන්නෙ ඉතින් එතෙන්දි කිව්වේ බෞද්ධ නාලිකාවේ මේ සාච්චියට දානවා එක මෙගා බෝතල් දෙකක් මූඩිය ගලවල ඒක දිනුනාට පස්සේ තමයි කෝ අර මඤ්ඤොක්ක දැන් අපි ගෙදර පපඩමක් මඤ්ඤොක්ක පෙත්තක් බැද්දොත් හම් වෙනවා ඉතින් අන්න ඒව නවත්තන්න බැරිද ඔය මහත්මියට සභාපතිතුමියට අනේ පුළුවන් එහෙම කරන්න දෙන්නේ මොකද දන්නවද මිනිස්සුන්ට වස දෙන්න එපා කියන එකේ අංකයකට ඉන්නේ මං කීරවත් දෙන්නේ නැහැ ඒ විතරක් නෙමෙයි සීනි කන්න දෙන්නෙත් නැහැ පිටි තෙල් කන්න දෙන්නේ නැහැ මං කැමති නැහැ මිනිස්සුන්ට බෝ වෙන රෝගේ හැදෙන මහත්මිය ඕක නිසාමයි අපි රටේ කන ක්‍රමයේ ඉඳන් නැති කරන්න ඕන හාල් වෙනුවට හාල් වලින් පස්සේ වැඩියෙන් තියෙන සීනි ඒක නිසා ඒක එහෙම මේ කරන්න බෑ ඒක හින්දා අපි මෙහෙම කරමු අනිවාර්යයෙන්ම ඔය එන අයට උපදෙස් දීලා සහතිකයක් නැතුව නියමිත මමකට මම හරගෙන දන්න කෙනෙක් කරන කෙනෙක් ජීවිතේට ගන්න නැ අනිවාර්යයෙන්ම මාව විශ්වාස කරන්න හොඳයි දැන්
කුලබඩුහා නිෂ්පාදන අලවි මණ්ඩලයේ ශාඛා ජාලයේ තුල තිබෙන නිෂ්පාදනවල ගුණාත්මක භාවය පිළිබඳව එතුමිය වග කියනවා පෞද්ගලිකවම සොයා බලනවා ඒක එතුමියගේ හඬින් විතරක් නෙමෙයි ප්‍රායෝගිකවත් දැනෙන කාර්යයක් අපි ගීතයක් අහමු ගීතෙන් පස්සේ යලිත් සාකච්ඡා කරනවා कंदु पिर अंदट आवटा सरसवियट पीनी उदक वेटिनवा मगे हस में पूरट कंदूर गलनवा पट्टी तेक मगे दुकट हंडनवा कोई तो मगे रंग की बिल्ली नहीं तो भी एक दिल्ली माँ मेरी दर्दा है ताई ऊपर की ये दूर है ताई निवहन मगे सी ताई इन्ने याली पियापा मामें तानी मुले पट्टी तू गुम्मन नांदूरट बियमी दो विरहा गीय मगे गयन वदो मासन सन्नट हंडन वदो සරසවියට එන්නේත් නෑ ගඟ ළඟ පෙම් මඟ පාළු වෙලා මල් පෙති බොර ගියේ මලින වෙලා කෝවැ කොයිත මගේ රං කිරිල්ලි ඇයි තොගියේ තිගිල්ලි ऐताई उपगिय दूर ऐताई निवहन मग सीताई दिन्न याली पियमा भद्रजी महेंद्र जयतिलक गीते गायना कले अभी अद कुलबडुहा आश्रित निष्पादन अलवि मंडली सभापति कुमुदिनी गुणशेखर महात्म्य साकाचाकर में आयोन कौदमे හරි ඔව් කරාබුණ ඇටි වගේ දේවල් වල වෙලඳ පොළ කොහොමද සභාපතිනි මිලදී ගැනීම කරනවද මිලදී ගැනීම කරනවා මේ ඔබතුමියත් මේ මොකද දැන් මේ මේ වෙලාව අපිට සීමිත හින්ද කාලය සීමිත හින්ද හොඳ ළමයා වගේ මට ලියුමක් එවන්න හොඳේ ඔව් निष्पादन अलवी मंडले निष्पादन अलवी करादी हंगत है संकेत आयतन हर हाईने තර්කකරන්නේ හොඳයි තවත් එමුතුමක් තිබෙනවා අයිබවන් හලෝ මැඩම් මේ ඔයගේ දේවල් ගන්නකොට විශාල වශයෙන් මේ සපයන්න ඕනේ සාමාන්‍යයෙන් කිලෝ කොච්චර විතරද
අනේ නෑ තියෙන ප්‍රමාණය ඉස්සෙල්ලා ගෙනත් දෙන්න මෙහෙමයි අපි පොඩිවට පටන් ගමු හරි ගියොත් ටික ටික වැඩි කරමු නැත්නම් ලොකු නිෂ්පාදන හදලා ඊට පස්සේ ලොස්ට් වුණාම ඒක ප්‍රශ්නයක් වෙනවනේ නේද ඒ නිසා අඩුවෙන් හදන්න පටන් ගන්න ඒ ප්‍රමාණය ගෙනත් දෙන්න ගෙනාම අපි නිෂ්පාදන හොඳනම් ඒක අපිට පුළුවන් මෙන්න මෙච්චර ප්‍රමාණයක් ගේන කියලා ඕඩර් කරන්න ඒ ප්‍රමාණයට විතරක් හදන්න හරි සභාපතිනිය දැන් අපනයන ඉලක්ක තමයි අපේ ප්‍රධාන රටට සල්ලි ගේන්නට පුළුවන් ආදායම් ගේන්නට පුළුවන් ඉලක්කයක් බවට පත් වෙලා තිබෙනවා අපනයනය වෙනුවෙනුත් කුලබඩු හා ආයතන නිෂ්පාදන අලුවේ මණ්ඩලය කටයුතු කරනවා නැත්නම් වෙනත් ආයතනයක දිහා සම්බන්ධ වෙන්නේ අනේ නෑ සෞම්‍ය මේ දවස්වල කරන්නේ මේක තමයි හේතුව තමයි මේ අපිට සෞම්‍ය මේ ඩොලර් ඕනේ ඇත්තටම අපිට ඩොලර් ඕනේනේ ඉතින් මේ අපේ රටට ඕනේනේ ඩොලර් ඒක හින්දා අපි දවසකට 3-4 දෙනෙක් එනවා අපිට එක්ස්පෝර්ට් කරන්න පුළුවන්ද කියලා අපි ඒ ලොකු ප්‍රොසීඩියර් එකක්නේ සිය ඒ විවිධ අපේ රාජ්‍ය ආයතනත් එකතු කරලා සියලුම දෙනාට මග පෙන්වීම කරනවා මම හිතන්නේ තව මාස දෙකක් විතර යනකොට විශාල ප්‍රමාණයක් කුළුබඩු එක්ස්පෝර්ට් කරන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි ළඟදී අපි වෙරළු දුන්නා. ඒක හරි ගිහින් සක්සස් දැන් ඒ රටට ගිහින් තියෙන්නේ. වෙරළු දුන්නා. තව කොහිල වගේ දේවල් අපි හිතනවා සකස් කරලා දෙන්න පුළුවන් කියලා. මොනවද කරන්න බැරි? තිබ්බටු දුන්නා. තිබ්බටු අපි කන්නේ නැහැ. මේ අපේ රටේ මේ ළමයි මේ හොඳ දේවල් කන්නේ නැහැ. ඒක තමයි තියෙන ප්‍රශ්නේ. මේවා අපි පිටරට අරින්න පවා දැන් සූදානම් කරගෙන ඉන්නේ. හරිම සාර්ථකයි. තායිලන්තේ අපි එක්සිබිෂන් දෙකක් තිබ්බා. කැලිෆෝනියාවට අපි බඩු ඇරිය. දැන්ට සාම්පල් ඇරලා තියෙනවා රටවල් විශාල ප්‍රමාණයකට. මම කියන්නන්නේ දැනට දැනගන්න. දකුණු අප්‍රිකාව, ඇමරිකා එක්සත් ජනපදයේ, ඉන්දියාව, තායිලන්තේ, බංග්ලාදේශය, රශියා, ප්‍රංශය, චීනය, තුර්කිය, ටැන්සානියාව මේ හැම රටකටම අපි සාම්පල්ස් ඇරලා තියෙන්නේ. බොහෝ විට සාර්ථක වෙයි ඇත්තටම. හොඳයි. දැන් මේ අපනයන ඉලක්ක වෙනුවෙන් මහන්සි වන්නේ කෙනෙක්ට නිෂ්පාදකයෙක් විදිහට අපනයනට යම් උනන්දුවක් තියෙනවා නම් ඔබතුමීගේ ආයතනයට ඇවිල්ලා විමසීම් කළොත් ඒට අවශ්‍ය මාර්ගය සකස් කරගන්න පුළුවන්. අනිවාර්යයෙන්ම උදව් කරන්න. දැන් ඒගොල්ලන් අපනයනය කරලා නිෂ්පාදන හදලා නැත්නම් අපි ළඟ ඉන්නව හදන නිෂ්පාදකයෝ. හා හා. ඒගොල්ලන්ගෙන් අරගෙනත් දෙන්න. ඒ ක්‍රියාවලිය සම්පූර්ණයෙන් කරන්න මේක අහන් ඉන්න ආදරණීය ඔබට පුළුවන් කවුරු හරි පුළුවන් නම් අපිට පිට මාකට් එක පිටරට මාකට් එක හොයාගෙන යන්න එහේ දක්ෂ කවුරු හරි ඉන්නවනම් අපිත් එක්ක සම්බන්ධ වෙන්න ඔබ ඇවිල්ලා ඊට පස්සේ අපි ක්‍රමවේදය අනිවාර්යයෙන්ම කියා දෙන්න. හොඳයි. දැන් මේ සියල්ල සමග ගොඩනැගෙන සම්බන්ධකම් අතරේ දැන් ඔබේ ආයතනයට අමාත්‍යංශයෙන් ලැබෙන සහයෝගය කොයි වගේද? කොහොමද ඒ කටයුතු කෙරෙන්නේ? පුදුමාකාර සහයෝගයක්, දෙවන්ත සහයෝගයක්. මොකද කියන්න ඕනේ, අපේ ඇමතිතුමා රමේෂ් පතින් ඇමතිතුමා ඉස්සෙල්ලා කවුද ලොහන් රත්තත් ඇමතිතුමා හිටියා, දැනුත් ඉන්නවා. ඒ දෙන්න අතරේ දැනට මීටින් තියාගෙන සාකච්ඡා කරමින් දෙනවා. ඉල්ලුවොත් නොදෙන්නේ, හැමදේමත් දෙනවා. ඊට අමතරව අපේ ජානක වක්කුමර ඇමතිතුමාගෙන් පටන් ගත්තේ රාජ්‍ය අමාත්‍යංශයේ. ඒ රාජ්‍ය අමාත්‍යංශයේ සියලු දෙනාම සහෝදරයන් වගේ. මේ මොහොතේ ව්‍යාපෘතියක් හදනවා අපි. එකක් තමයි අපි මිලදීගෙන ප්‍රොසෙස් කරගෙන යන්න. දෙවැනි එක තමයි මිරිස් වවන්න. අපේ රටේ මිරිස් නෑ සෞම්‍ය. මිට වඩා ගොඩක් හදන්න පුළුවන්, හැදුවම අපිට ගන්නත් පුළුවන්. ඒ සඳහා වෙන ව්‍යාපෘති සකස් කරනවා. විශාල වැඩක් කරනවා. ස්තුති මේ වෙලාවේ මම කියන්න ඕනේ. ස්තුති ඔබ සැම දෙනාටම. හොඳයි. දැන් ශ්‍රී ලංකාව තුළ අර ඇහුවා අලවිසල් ජාලය පිළිබඳව. දැන් ප්‍රධාන අලවිසල් 25ක් දක්වා හිට පත් වෙනවා. ඔක පුළුල් කරන්න කොහොමද වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ? වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ අපි අර ජනාකීර්ණ ප්‍රදේශවල දාන්න අරමුණු කරනවා. ට්‍රාන්ස්පෝර්ට් ප්‍රශ්න හින්දා එකම නෙට්වර්ක් එක එකම මාර්ගයක් තෝරගන්න තමයි සාකච්ඡා කරමින් පවතින්නේ. අපේ ආදායමනේ ආදායම ඇත්තම වෙන කිසි දෙයකට නෙවෙයි යොදන්නේ. ඔය අලවිසලක් තවත් වෙනක ඕපන් කරන්න, විවෘත කරන්න යොදා ගන්නවා. හොඳයි. දැන් ඊටාම සරල තැන් සමග තමයි මේ ග්‍රහණය වෙන්නේ. මොකද හැබැයි ඒකෙන් ලැබෙන සහයෝගය ගොවි ජනතාවට, ව්‍යාපාරිකයන්ට අතිමහත්. ඒක නිසා මේ විදිහට මේක කෙරෙගෙන යන අනිකුත් රාජ්‍ය ආයතන වලින් කොහොමද ලැබෙන සහයෝගය? මොන මොන ආයතනද සම්බන්ධ වෙන්නේ? අපි මතක් කරමු මේවා. තල් සංවර්ධන මණ්ඩලයෙන් තල්, පොල් මණ්ඩලයෙන් පොල් තෙල්, ඊළඟට ආයුර්වේද සංස්ථාවෙන් ආයුර්වේද නිෂ්පාදන, ආහාර ප්‍රවර්ධන මණ්ඩලයෙන් සහල් වගේ නිෂ්පාදන, කිතුල් සංවර්ධන මණ්ඩලයේ
දෙවන්ත සහයෝගයක් දෙනවා ටී බෝඩ් එකේ ටී විශාල වශයෙන් අපි අලෙවි කරනවා මේ වගේ ආයතන සියල්ලම වගේ අපිත් එක්ක සම්බන්ධ වෙනවා අප නැයන සංවර්ධන මණ්ඩලයේ අවශ්‍ය අවස්ථාවන්ෙහිදී විදේශ කටයුතු අමාත්‍යාංශය විශේෂයෙන් අපිට ගැනුම් කරුවන් හොයලා දෙන විශේෂයෙන් තාරක බාලසූරියමතුමා එහෙම ගොඩක් සම්බන්ධ වෙනවා මේ වගේ සියල්ල සම්බන්ධ වෙලා එක ලින්ක් එකක් හදාගෙන තියෙන්නේ මේ සියල්ලම කරන්නේ අර රටේ තියෙන අවශ්‍යතාවයේ පෙරදරි කරගෙනයි සෞම්‍ය මං හිතන්නේ සාර්ථක ගමනක් අපිට යන්න පුළුවන් හොඳයි දැන් මේ සාර්ථක ගමනට ශක්තියක් වෙන පිරිවරට අපිත් සුබපැතුම් එක් කරනවා සභාපතිතුමිය කුමුදිනී ගුණසේකර මහත්මියත් එක්ක අප සාකච්ඡා කරමින් ඉන්නේ මේ තව විනාඩි 4ක 5ක කාලයක් තියෙන්නේ දැන් අපිට ආවා දුරකථන ඇමතුම් බොහොමයක් ඔවුන් සූදානම්ින් ඉන්නේ නිෂ්පාදන ක්‍රියාවලියට සම්බන්ධ වෙන්න නිෂ්පාදන ක්‍රියාවලියට අත්වල් බැඳ ගන්න අලුතින් වගා කරන කෙනෙක්ට මොකද ඔබතුමිය දෙන්න තියෙන පරිමිතිය මොකද මේ වගා ක්ෂේත්‍රයට සම්බන්ධයි අලෙවි කිරීම ක්ෂේත්‍රයට සම්බන්ධයි ව්‍යාපාරිකයට සම්බන්ධයි මොකක්ද කියන් තියෙන අදහස පළමුවෙන් එක සෞම්‍ය රටට ඕන දේ වවන්න නා මේ අපි ඉල්ලන දේ වැවුවොත් අපි ගන්නවා නා අපිට ගම්මිරිස් ඕනේ මිරිස් ඕනේ මිරිස් වලට යන දවස් 45යි ක්ෂණික ආදායමක් උපයන්න පුළුවන් අවශ්‍ය නම් කියන්න අවශ්‍ය උපදේශ වලට සම්බන්ධ කරලා දෙන්න නිලධාරීන් මේක ඉක්මනින් පටන් ගන්න. මේකෙන් කොච්චර ප්‍රමාණයකට කෙනෙක්ට හිතන්න පුළුවන් මට අක්කර 10ක් විතර නැහැ නේ මිරිස් වගා කරන කොච්චරද? මම දැන් ප්‍රොජෙක්ට් එකක් අපි කික් කරනවා මේ අතරම අමාත්‍යාංශයත් එක්ක එකතු වෙලා අක්කර කාලක් වවන්න. අක්කර කාලක් වැවුවහම සාමාන්‍යයෙන් දල වශයෙන් දවස් 45න් පළදාව ගන්න පුළුවන්. මම කෘෂිකර්ම නිලධාරියෙක් නෙමෙයි මම මේ අහපු අදහස් කියන්නේ. සාමාන්‍යයෙන් කිලෝ 4000ක් 5000ක් වගේ මාස 6කදී වගේ ගන්න පුළුවන් විවිධ මිරිස් වර්ග තියෙනවා අවශ්‍ය උපදෙස් දෙන්න ඊට පස්සේ 150ට විකුණනත් ලක්ෂ 6ක් විතර එනවනේ මාසෙට ලක්ෂ 1ක ආදායමක් සාමාන්‍ය පවුලකට අක්කර භාගෙ භාගෙ තියෙන ඉඩම් කොච්චර තියෙනවද වතුර තියෙනවා වතුරයි ඉඩමයි විතරනේ ඕනවවන් සරල දේවල් අපි මේවට යමු වෙන්නේ නැහැ අපි ඇත්තටම එකක් මෙහෙම දෙයක් කරනවා ඒක නම් හොඳයි හැබැයි මේ වෙලාව නෙමෙයි කියනවා වෙලාව මේක කම්මැලි කියනවා කම්මැලි වෙන්න බෑ දැන් බෑ කියනවා දැන් බෑ නෙවෙයි පුළුවන් ඒ විදිහට හොඳ හයියක් හිතර ගත්තොත් අපිටම අපි අභිමානයක් ඇති කරගත්තොත් මොනවද සෞම්‍ය අපිට කරන්න බැරි නිවසක ආර්ථිකය කලවණාකරණය කරගෙන රටේ ආර්ථිකය දක්වා යන ගමනේදී ඔබත් ගෘහණියක් නිසා මං අහන්නේ දැන් වියදම සැරයි කියලා කෙනෙක්ට හිතෙන්නට පුළුවන් ඒක නිසා ඔබේ නිෂ්පාදනයක් කුළුබඩු හා ආශ්‍රිත නිෂ්පාදන අලෙවි මණ්ඩලයේ වෙත ඉදිරිපත් කළ යම් ආදායමක් ලබා ගන්නටත් පුළුවන් නිවසේ ආර්ථිකය කලවණාකරණය කරගන්නටත් පුළුවන් ගෘහණියක් විදිහට මොකද්ද දෙන්න තියෙන පණිවිඩය ඔයා කිව්ව වචනේම තියෙනවා සෞම්‍යක නිවැරදි කලවණාකරණය සහ මේ සැලැස්මක් තියෙන්න ඕනේ දැන් අද දවල්ට කුස්සියට ගිහිල්ලා අද දැන් කන එක දැන් තීරණය කරන්න බෑ. ඒක තීරණය කරගන්න ඕනේ ඊයේ. දැන් අද උදේ මම නැගිට්ටහම මම හිතන්නවා මම කීයටද නැගිටින්න. රයිට්. මින් මේ වැඩ තියෙන මේ හතරට නැගිටින්න ඕනේ. මේ ටික කරන්න ඕනේ මෙහෙම මෙහෙම කියලා පුදුමාකාර තෘප්තියකින් වැඩ කරන්න ඕනේ. දැන් ගොඩාක් වෙලාවට අපේ රටේ වෙලා තියෙන්නේ අපි ඔක්කොම ගොඩක් අය නේ. ඒ කියන්නේ මම දන්නවා එහෙම නැති අය ගොඩක් ඉන්නවා. නෙගටිව් හිතන්නේ නෑ. මට බෑ මට ඕන නෑ මට සල්ලි නෑ මෙහෙම නෑ නෑ කියන වචනේ කොච්චර අහනවද සෞම්‍ය ඔයා නිකන් බලන්න අපි මේක අහන් ඉන්නයිට හොඳ උදාහරණයක් නිකන් බලන්න කවුරුත් මම සතුටින් ඉන්නේ මං බඩු ගේන්න ගියා මට මෙච්චරයි ඕනේ එහෙම කියන්නේ මට මේක නෑ අරස නෑ බඩු නෑ බඩු ගණන් ඔහොම කියන්නේ හැබැයි අපි ජීවත් වෙනවනේ අපිට ඇයි හොඳ දේවල් හිතන්න බැරි නරක දේවල් හිතුවම අපි හැංගේ ලී නරක් වෙනවනේ නේද අපි ඇයි කාටවත් අතපානේ මට මම නම් ඒකට පර්සනලි කැමති නෑ එහෙම කරනවටවත් කැමති නෑ මොකද අපිට හම් වෙන දෙයින් අපි ජීවත් වෙන්න දැනගන්න ඕනේ නෑ කියලාද හිතන්නේ ඒක මදි නම් ඒකට ක්‍රම අපි හොයන්න ඕන අපිට මොනවද බැරි කරන්න නේද මිනිස්සු විදියට ජීවත් වුණාම අපිට මොනවද කරන්න බැරි මෙන්න මේ ශක්තිය හිතට ගන්න කාන්තාවක් විදියට අනිත් එක තමයි gedara කාටවත් සැරෙන් කතා කරන්න එපා ඔෆිස් එකෙත් නෑ කාටවත් බනින්න එපා මොකද ආත්ම ගෞරවයේ මිට මොලවගෙන මේ දරුවෙක් මේ ලෝකෙට බිහි වෙන්නේ ඒ ආත්ම ගෞරවයෙන් මැරෙනකන් තියෙන්න ඕනේ කිසි දවසක හොඳ දේ හොඳ විදියට කියලා දෙන්න නරක දේ පැත්තකට අරගෙන කියලා දෙන්න සතුට ඇති කරන්න gedara gedara සතුට ඇති කරන දෙවියා කාන්තාව ඒක කියනවා නේ
අද ජනරාවය අපේ ආරාධනා කළේ කුළුබඩුහා ආශ්‍රිත නිෂ්පාදන අලුවි මණ්ඩලයේ සභාපතිනියට කුමුදිනී ගුණසේකර මහත්මියට. එතුමිය ගුවන්විදුලියට නිතර යන්නේ පුද්ගලෙක්. විශේෂයෙන් විවිධ වැඩසටහන්වලදී අපිත් එක්ක අත්වල බඳ ගන්නවා. දැන් කුළුබඩුහා ආශ්‍රිත නිෂ්පාදන අලුවි මණ්ඩලයේ සභාපතිනිය විදිහට වසර දෙකක පමණ කාලයක සිට ඔව් සාකච්ඡා කරන්නේ. මම හිතන්නේ අපි දුරකථන ඇමතුමක් නම් තියෙනවා. අපි ඉක්මනින්ම සම්බන්ධ කරමු. අයිබන් කවුද මේ? ඔව් කතා කරන්න. කවුද මේ? ජයක්‍රම මහත්තයා හොඳට මේ වගේ මට ලියුමක් කියවන්න. මං හිතන්නේ මේ කුළුබඩුහා ආශ්‍රිත නිෂ්පාදන අලුවි මණ්ඩලයේ ඔබ වෙනුවෙන් බොහෝ දෑ දෙන්නට සූදානම්. අපේ සභාපතිනිය ඒ සඳහා ශක්තිය සපයනවා. කුමුදිනී ගුණසේකර මහත්මිය එතුමීට ලියන්න ඔබේ අවශ්‍යතාවයේ සභාපති කුළුබඩුහා ආශ්‍රිත නිෂ්පාදන අලුවි මණ්ඩලයේ අංක 74 කඩුවෙල පාර බත්තරමුල්ල. අංක 74 කඩුවෙල පාර බත්තරමුල්ල. එලිපිනේට ලියන්න ඔබේ අවශ්‍යතාවය කෙටියෙන් නමුත් ඔබව සම්බන්ධ කරගන්නට පුළුවන් දුරකථන මාර්ග එහෙම සඳහන් කරලා පැහැදිලිව ලිව්වොත් එය ඔබේ අතකුරින් ලියන්න විශේෂිත හැඩවැඩ කිරීම අවශ්‍යයි. අනවයි. ඔව් අපි ඔබට ආරාධනා කරනවා ඔබේ අවශ්‍යතාවය අනුව පෙළ ගැසෙන්නට. ඒකම අපි කුළුබඩුහා ආශ්‍රිත නිෂ්පාදන අලුවි මණ්ඩලයේ සභාපතිනිය සහ අනිකුත් ඉහළ නිලධාරීන්ට සහ සීලුම සේවක සේවිකාවන් සූපතනවා මේ කරන කාර්යය තවත් ශක්තිමත් කරන්නට. අලිවිසල් ජාලය පුරුල් කරගෙන ඒ වගේම එහි නිෂ්පාදන ක්‍රියාවලිය තවත් වැඩි කරගෙන රටේ ආර්ථිකයට ඍජු ලෙස දායක වන්න ශක්තිය ලැබේවා කියලා. එමුනම් අපි අදට සමු ගන්නවා ජනරාවෙන්. අදත් අපේ නිෂ්පාදන කණ්ඩායම නිෂ්පාදනයේ සුපුරුදු විදිහටම ප්‍රියන්ත නිගමගේ අම්පත් නිෂ්පාදන සහය රජීව නානායක්කාර නව මාධ්‍ය සජීවීකරණයේ ජගත් නවරත්න මම භද්‍රජිත් සෞම්‍ය. අපි ලබන වදාදාවේ යලිත් ජනරාවෙන් ඔබ මුණ ගැහෙන අපට සුබ සතියක් ආයිබෝන්. ජන මන පුබුදන්.